ඇලහැර බකමූණ පොලිස් බල ප්‍රදේශයේ පොල්ලතු වාඩිය අත්තරගල්ලෑව කිරියොය ආදී ප්‍රදේශවල නිදැල්ලේ සිටින එළහා මේ ගවයින් වෙඩිතබා ඝාතනය කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එම ප්‍රදේශයේ ගව සම්පත් හිමිකරුවන් පවසනවා. නිදැල්ලේ සිටින එළහා මේ ගවයින් මේ වන විටත් 100කට අධික පිරිසක් ඝාතනය කර ඇති බවත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාවලිය සිදු කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැන් මාස 5ක් 6ක් තිස්සේ තමයි මේ හරක් ජාවාරම කරන්නේ. කොම කිරි හරක් තමයි. අපි හරක් හිටියා 150ක් විතර. 150න් දැන් දෙකෙන් පංගුවම නැතිලා තියෙන්නේ. මේ රැට කප කප කනවා විකුණ වැඩිපුරම මස් කරනවා. කිරිඔය මාවේ ප්‍රදේශවල ඇති තෘණ භූමිවල තැන තැන ඝාතනය කළ ගවයින්ගේ අවශේෂ කොටස් බහුලව දැකගත හැකි. දිගින් දිගටම සිදුවන මෙම ජාවාරම් පිළිබඳව පොලිසියට කොතෙක් දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මෙතන මේ හරට්ටිකනේ මේ කැලේනේ. මේ කැලේ විදි තියලා එහා පැත්තට මහ තැට්ටරකින් තමයි රෑ මැද අදලා තියෙන්නේ. අතන ලිදගාව ලිදගාව අරන් ගිල්ලා ඒ වගල් ලිදගාව තමයි කපලා තියෙන්නේ. කපලා එහෙමම මස්තික අරගෙන ඉතුරු ඔක්කොම ටික ලිඳට දාලා තියෙනවා. පොල්ලතු වාඩි ප්‍රදේශයේ සැරිසරන මෙම එළහා මී ගවයින් ඝාතනය කර කැලෑව මැද අතහැර දමා ඇති වගාලින්දකට එම සතුන්ගේ ඉවත් කරන කොටස් පොහොර බෑග්වල දමා විසිකර ඇති බවයි ඔවුන් පවසන්නේ. මේක මේ ලිදේ විශේෂත්වය කියන්නේ මේ ලිදේ තමයි මේ පැත්තේ හර අපේ හරක් ඔක්කොම මිනිස්සු කපලා මේ කපලා මේකට තමයි ගෑල් දාන්නේ. මේ මේකේ ලිදේ මේ අටකොටු බොකු බඩවල් ඔක්කොම මේකේ තමයි තියෙන්නේ. මෙම ලිඳු තුල පමණක් ගවයින් 100කට අධික ගණනකගේ හිස් කපල් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු වී මේ සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි. පංගුවක් වෙලාවට උදේ බලද්දී මේ පැටියට කිරි බොණ්ඩ ආහාර කන්නේ අම්මා නැහැ. සමහර වෙලාවට. සමහර වෙලාවට අම්මා පැටව කාලා අම්මා ඩනවා හොගාලා. ඉතින් අපි කියන්නේ ගරු ජනාධිපතිතුමාට මේකට සාධාරණයක් කරලා දෙන්න කියලා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.